විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ ජනාධිපතිවරණය තීරණාත්මක ජනාධිපතිවරණයක් වුණා. විශේෂයෙන්ම රටේ ඉදිරි ගමන පිළිබඳව නිශ්චිතව තීන්දු කරන ජනාධිපතිවරණයක් බවට පත් වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය හා වැඩපිළිවෙල දැන් මේ රටේ ජනතාවගෙන් 155ක් අනුමත කරලා තිබෙන බව පේනවා. විශේෂයෙන්ම අලුත් වැඩපිළිවෙලක්, අලුත් ගමනක්, ඒ වගේම අලුත් නායකත්වයක් කියන සංකල්පය තමයි එතුමා ඉදිරිපත් කළේ. ඉතින් අපි මේ මොහොතේ ඒ වෙනුවෙන් ඡන්දේ ප්‍රකාශ කරපු සියලු ජන කොට්ටාස වලට, සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු ජන කොට්ටාස වලට අපේ කෘතවේදීත්ව ස්තුතිය මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒත් එක්කම අපි කියන්න ඕනේ අති දුෂ්කර මැතිවරණ ව්‍යාපාරයක් අපි ක්‍රියාත්මක කළේ. මොකද හේතුව මේ මැතිවරණ ව්‍යාපාරයේ පුරාම අපිට ලැබිච්ච අත්දැකීම් බොහෝමයක් තිබෙනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා සතියකට පස්සේ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට නිශ්චිත වශයෙන්ම අපේක්ෂකත්වයේ තීන්දු වුණේ. ඒ වගේම ඒ නිසා අපිට ජනාධිපතිවරණයේ බොහෝ වැඩ කටයුතු කඩිනමින් සහ වේගවත්ව කරන්න සිදු වුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ සති 4ක වගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකට අපිට ක්‍රියාත්මක කරන්න සිදු වුණේ. ඒකෙත් මම හිතනවා ජයග්‍රහයි තනක් තමයි ජනාධිපතිවරණ ව්‍යාපාරයක වැඩිම ප්‍රචාරක රැස්වීම් මාලාවක් සංවිධානය කරන තරම් රැස්වීම් 154ක් අමතලා මේ රටේ ජනතාව දැනුවත් කරන තරම් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සාර්ථකව, ඒ වගේම ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න අපිට අවකාශය ලැබුණා. ජයග්‍රහණයේදී පියවරු බොහෝමයක් ඉන්නවා, නමුත් පරාජය අවජාතකයි කියලා. ඒ වගේ විවේචන තියෙන්න පුළුවන්. හැබැයි දුෂ්කරතා මැද මේ කරපු ප්‍රචාරක ව්‍යාපාරයේ සහ ජනාධිපතිවරණ සංවිධාන ව්‍යාපාරය තුළ අපි ලබාගත්ත ලොකුම ජයග්‍රහණය තමයි පෞගිය පළාත් පාලන මැතිවරණයේ සිට මිලියන 2කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ළඟා කරගන්නට, වැඩි කරගන්නට සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුවන්කම ලැබුණා. ඉතින් මේ පිළිබඳව පූර්ණ වාර්තාවක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මොකක්ද මේ ඡන්ද ව්‍යාපාරයේ සිදු වුණේ කියලා, ඒත් එක්කම අපෙන් සිදු වුණු අඩුපාඩුකම් කුමක්ද කියලා අපි දැනගන්න, තේරුම් ගන්න මේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ සමාලෝචනයක් සහ ඉදිරියේදී අපි ක්‍රියාත්මක කළ යුතු කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද කියන කාරණය පිළිබඳව අපි සති කීපයක් ඇතුළත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වීම හරහා ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිලා තිබුණු සමහර ජනමතයන් සජිත් ප්‍රේමදාස මහතාට අහිතකර ලෙස බලපෑවා කියන කාරණය මම කියන්න ඕනේ.